නැවතත් කළුවර සහිත වාසනාවන්ත දවසක් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඊය ත්‍රීකයක් ඇති වුණා පහයි. නමුත් ඒ ඇර්ත්ක්වේක් එක 4.6 දක්වා අඩු කිරීමට පත් වුණා. මේ ප්‍රදේශයේ ඇර්ත්ක්වේක් විටින් විට පවතිනවා, පොඩි පොඩි ඒවා නම් කොයි වෙලාවෙත් වෙනවා. ඒක පාරිසරික හේතු, ඒක නිසා ඒවා ගැන වැඩිය අපි කනස්සල්ල පත් කරගන්න අරකයි. නමුත් ඒවා සඳහා සූදානම් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපි නම් එහෙම සූදානම් වෙලා නැහැ. මගේ අද මාතෘකාව විශේෂයෙන් මේ මාතෘකාව තුළ බණහන අය සමහර අයට මේවා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. ඒ අය කරන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා කෙනෙක් මේ ලෝකේ පහළ වුණා, උන්වහන්සේගේ ධර්මය සත්‍යයි, ඒ වුණාට මට තේරෙන්නේ නැහැ, මට ඒ දහම වැටහෙන්නේ නැහැ කියන තැනවත් සිත තියාගන්න. තියාගෙන මේවා බලලා පිස්සා බණ කියනවා, පිස්සා මේ බණ කියන්නේ මූ හාමුදුරුවෝ නෙමෙයිනේ ඒවා කියනවට වැඩිය හොඳයි. එහෙම පිවිතුරු අදහසක් තියාගෙනවත් වෙන වැඩකට යෙදෙවෙන එක භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් මේ ලෝකේ පහළ වුණා, උන්වහන්සේගේ දේශනාව මට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්, මට වැටහෙන්නේ නැහැ, මගේ සිත කැරකෙනවා, මගේ සිත සංවර කරගන්න බැහැ, මට කන යොමු කරන්න බැහැ. යොමු කරාට ඒ කියන මිනිස්සයා සිංහල කියන්නේ මගේම භාෂාව මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඒ දහම සත්‍යයක් කියන තැන සිතේ සතුටක් තියාගෙන පිවිතුරු ස්වභාවයක් තියාගෙන කනස්සල්ලක් තියාගන්නේ නැතුව නැගිටලා යන්න වෙන වැඩක් කරන්න. බණහන්නේ නැති වුණාට මම පොඩි දෙයක් කියනවා. අපි අහලා තියෙනවානේ දානය කියලා, දන් දෙන්න, පින් කරන්න. ඒ පින් කරනකොට අවබෝධයෙන් පින් කරන්න. අවබෝධය කිව්වේ සුදුසු කෙනාට දුක දැකලා දුකක් තියෙන කෙනෙකුට දන් දෙන්න. දුකක් තියෙන කෙනෙකුට, දුක නැති අයට දන් දෙන්න පාර්ථවත් නැහැ. වැදගත්ම තැන ස්වාමින් වහන්සේලාද ගිහියන්ද කියන දේ නෙමෙයි, දුක කියන වටා තමයි කේන්ද්‍ර කරගෙන ඉන්නේ. ඒ අයවත් මං අමතක කරේ නැති නිසා තමයි මේ වගේ පොඩි පොඩි වචන ටිකක් හරි දේශනා කරේ. නැගිටට යන්න, ඉන්න එපා, බණ අහන්න එපා. මොකටද බණ අහන්න? නොතේරුණාට, ඔබට නොතේරුණාට මේ ලෝකයේ එක්කෙනෙකුට හරි මේ දහම තේරෙන්න පුළුවන්. බුදුවරු හම්බෙන්න ආවේ නෑ රංචු ගණන්. රංචු ගණන් අහම ඒකෙනුත් සමහර අයට තේරුණා, සමහර අයට මේ දේශනාව තේරුන්නේ නැහැ. උන්වහන්සේ දුන්නේ මේ පණිවිඩයම විතරයි, ඒකත් මම දුන්නේ ඒකම තමයි. එනිසා මේ තනියෙන් එක්කෙනෙක් දෙන්නේ සමාහයට 500ක් මාර්ගඵල ලබන්න ලැබුවා මේ ලස්සන දේශනාවෙන්. ඒ අතරිනුත් ඔය රංචු ගණන් ආවට සමහර අයට හිතවත් උනත්, නෑදෑ උනත්, ඥාති උනත්, ළඟින් හිටියත්, එක කාමරයක පුදිය ගත්තත්, එක වහලක් යට හිටියත් මේ ධර්ම තේරුම් ගන්න බෑ. මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒක හරි අමුතුම දෙයක්. තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ තේරුම් ගන්න යන්න තැනට එන්නකොටම සක්කාය දෘෂ්ටි එනවා, වැරදි දෘෂ්ටි එනවා. වැරදි දෘෂ්ටියෙන් හදාගත්ත දේවල් එනවා. ඇවිල්ලා මේ ලස්සන දහම ඔබට අහිමි කරවනවා. හොඳට තේරුම් ගන්න. උත්සාහයෙන් ළඟ ඉඳලා පොඩි දරුවෙකුට කියලා දෙනවා වගේ අහගත්තොත් ඔබ මේක ජය ගන්නවා. වාඩම් කරාට හම් වෙන්නේ නැහැ. පොත් බැලුවට, ත්‍රිපිටක පොත් බැලුවට, විභාගෙට ලියන්න සූදානම් වෙනවා වගේ. හොඳට තේරුම් ගන්න මේ කතාව. මෙන්න මෙතන පණ ඔය පාඩම් කරන කට්ටියට, ත්‍රිපිටක පොත් බලන කට්ටියට දෙන්න. විභාගෙට ලියන්න සූදානම් වෙනවා වගේ. සිතකට පුරුදු කරන දහමක් බුද්ධ දේශනාවේ. ඒක තම තමාම පුරුදු කරව ගත යුතුයි. වචනේ හොඳට තේරෙනවා. ඒක තම තමාම පුරුදු කරව ගත යුතුයි. අසා දැනගත යුතුයි. අසා දැනගන්නදී තෝරා බේරා ගත යුතුයි. තමාම කරගන්න.
තව කෙනෙක් කියලා දෙනවා විතරයි. තව කෙනෙක්ගෙන් අසා දැනගන්නවා විතරයි. ඒ අසා දැනගන්න අවස්ථාවේ උත්සාහයෙන් වීරෙන් තෝර බේර ගන්නවා. ඔයා මොකද්ද මේ කිව්වේ? ඔයයි මෙහෙම නොකිව්වේ. එතකොට ඒ අහන හැම ප්‍රශ්නයක්ම ඔබටම ආවේනිකයි. අනිත් අය ඒ වගේ ප්‍රශ්න නොඅසන්න පුළුවන්. ඒකට කමක් නැහැ. බුද්ධ දේශනාව යුනික්. තමාට විතරයි. තමාට තමයි තේරුම් යන්නේ. තව කෙනෙක්ගේ උපකාරයෙන් තේරුම් කරව ගන්න ඕනේ තමාමයි. ඒ තේරුම් කරවගත්ත දේ අනිත්‍ය සංඥාවෙන් දැකගත යුත්තේ තමාමයි. හරි අසරණයි. හරි අසරණයි අපි. එකට පවුලේ හිටියත් හරිම අසරණයි. බලන්න තමන් කනස්සල්ල වැඩියෙන් ඇති වෙන්නේ ඇයි කියලා. කනස්සල්ල වැඩියෙන් ඇති වෙන්නේ ඇයි කියලා. කනස්සල්ල වැඩියෙන් ඇති වෙන්නේ බොහෝ විට තමාට කැමති පරිදි ලෝකය පවතින ඕන කියන තැනකදී. ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම මේක තියෙනවා. පිරිමි අයත් තියෙනවා. ගෑනු අයත් තියෙනවා. දැන් අනිත්‍ය සංඥාව සතුට නිර්වාණය කියන තැනේ මාතෘකාව ආවට දැන් යන්නේ වෙන කතාවකට. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ගෑනු පිරිමි දෙගොල්ලෝම තමාට කැමති පරිදි ලෝකය පවතින ඕන කියලා. පිරිමි අය මොකද කරන්නේ? පිරිමි අය මෙහෙම කොටසකුත් ඉන්නවා. උදාහරණ කීපයක් දුන්නාම ගලප ගන්න පුළුවන්. මං එනකොට ගෑනි බත්තික බෙදලා තියෙනවා. මගේ මේසෙට දාලා ව්‍යංජන ටික මම මහන්සි වෙලා හම්බ කරලා නෙන්නේ. ගෙදර ඉන්න ගෑනිට ඕක කරන්න බැරිද කියලා බලාපොරොත්තුවක් හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේසෙට හොඳට බෙදලා එහෙම නැත්නම් පිඟානට ව්‍යංජන ටික බෙදලා ස්වාමීනි මේක කන්න මහන්සි වෙලානේ ආවි කියලා පිරිමි අය ඉන්නව හදාගෙන. එහෙම නැත්තම් විවිධ ස්වරූපයෙන් ඉන්නව. අද නම් එහෙම කට්ටිය අඩුයි. දොර අරිනකොට ගෑණි එන්න ඕනි දොර ළඟට. දොර ළඟට ඇවිල්ලා පිළිගන්න ඕනි. ගෑණි ගෙදරනේ ඉන්නේ. ගෑණි කියන්නේ ගෙදර වැඩ කරන කෙනෙක්. තව විදිහකට කිව්වොත් වැඩකාරියෙක්. එහෙම සමාජයක් නැතුවද මේ උදාහරණ ඔබට ගලප ගන්න. ඒකෙන් ගලප ගන්නේ ඔබ පිරිමි කෙනා මේ ලෝකයේ තමාට කැමති පරිදි ලෝකය පවතින ඕනි. ඒ කියන්නේ තමාට කැමති පරිදි තමන්ගේ ගෑණි මේ විදිහට ඉන්නම ඕනි. එහෙම නොවුනොත් ඒ කෙනාට මොකද වෙන්නේ? කනස්සල් ඇති වෙනවා. ගැටීම ඇති වෙනවා. දැන් ඉතින් ගලප ගන්න තමාට ඕන විදිහට මේ ලෝකය තමා පවත්ව ගන්න බැරි වුණොත් දුකේ සංඥාවක් ඇති වෙනවා. ගැටීමේ සංඥාවක් ඇති වෙනවා. මම පිරිමි නිසා පිරිමි අයගේ පැත්ත පළමුව පෙන්නුවා. මෙහෙම ඉන්නවා මිනිස්සු. කොච්චර මහන්සි වෙලා ආවත් කමක් නැහැ. වතුර ගෙනාවේ නැතත් කමක් නැහැ. මම වතුර බොනවා. වතුර එකක් ගේන්න. වතුර එකක් බොන්න ගේන්න කියනකොට සමහර වෙලාවට ඒ ගෑනු කෙනාට ඒක නොඇසෙන්න පුළුවන්. එච්චරට වැඩ ළමයිගේ වැඩ. විවිධ හේතු තියෙන්න පුළුවන්. අවශ්‍ය කෝල් එක ඉන්න පුළුවන්. මේලා මොකද කරන්නේ? එහෙමනම් අවබෝධයක් ඇති කරගන්නවා. මෙයා රෙදි හොදනවා ඇති, මොනවා හරි ඇති, මං කියන දේ ඇහුනේ නැතුව ඇති වෙන්න පුළුවන් දේවල්. මං කියන වතුර එකක් අරන් බොනවා. තම තමාගේ වැඩ තම තමාම හැකි පමණ කරගත්තොත් පවුල තුල වුණත් හැකි පමණ කියලා කිව්වේ හැමදේම නෙමෙයි. ඔබගේ ජීවිතේ සතුටටපත් වෙනවා. ගෑනු අයත් මෙහෙම ඉන්නවා කට්ටිය. වරිදි හේතුවද? වරිදි වැලට දැම්මද? කෝල් ගහනවා ගෙදරට. ඒකේ අවබෝධය ඇති කරගන්නවා. අවබෝධය ඇති කරගන්නවා. කම්මැලි අය තින්නව නැහැ කියන්නේ මතක් කරලා දුන්නත් කරන්න ඇති අය ඉන්න. මොනවද කරන්නද එතකොට? ආය ඒක තමයි පැවැත්ම කියන්නේ. අපිට කැමති පරිදි ගෑනු කෙනා දැනගන්න ඕන. ලෝකය පවතින්නේ නැහැ. එතකොට හරි සතුටක් ඇති වෙනවා. ඔව් කරේ නැහැනි වගේ මිනිහා. මොනවද කරන්නද මට? එක පාරක් දිනවා, දෙපාරක් කියනවා, කරන්නේ නැත්තම් මොනවද කරන්නද? හිතේ සතුටක් ඇති කරගන්න. ලෝකයේ හිම තමයි. ලෝකයේ හිම තමයි.
ඒ විදිහට ජීවත් වුණොත් පවුල ඇතුලේ වුණ සතුටක් ඇති වෙනවා. තමාගේ සතුටේ තමා මතක තියාගන්න මම මුලදී කිව්ව කතාව මේක තේරුම් ගන්නෙත් තමා. ආ දැක ගන්නෙත් තමා. මිනිහාව මේ ලෝකයට අයිති වෙන්න මොකද්ද? තාවකාලික අම්බලමක් කියලා කියන්නේ ඒ කතාව හරියටම හරි. තාවකාලික අම්බලමක් ගෑනිට මිනිහට මිනිහට ගෑනිට. එහෙම හිතාගත්තොත් මාර සතුටක් නෙදී. මාර සතුටක් තියෙන. ඇත්තටම ඔය හැම තැනම තියෙන්නේ තමා කැමති පරිදි ලෝකය පවත්ව ගන්න ඕනි, පවතින්න ඕනි කියන තුල සැඟවිලා තියෙන තණ්හාව. තණ්හාව කේන්ද්‍ර වෙන්නේ, තණ්හාව කේන්ද්‍ර වෙලා තමාට කැමති පරිදි ගෑණි හෝ මිනිහාරි හැසුරුන් නැත්තම් ඒ තණ්හාව බේස් කරගෙන තමයි අකමැත්ත ගොඩ නැගෙන්නේ. පටිගසිත කේන්ති යන වෛරය ක්‍රෝධය ගොඩ නැගෙන්නේ. හොඳට මේ බුද්ධ දේශනාව තේරුම් ගන්න ප්‍රායෝගිකව. තණ්හාවමයි අපිට කැමති පරිදි ලෝකය පවත්වන්න ඕන කියලා මුලා කරලා තියෙන්නේ. තණ්හාවයි ditthිය. ditthියයි තණ්හාවයි. ditthිය කියන්නේ දැක්මක් තියෙනවා. ගැණි හැම දෑම මම වැඩ කරලා එනකොට වතුරු වීදුරුවක් අරන් එන්න ඕනෙමයි කියලා හදාගෙන තියෙනවා. උදාහරණ. බත් බෙදලා තියෙන්න ඕනේ, බෙදුවත් මදි, රත් කරලා තියෙන්නත් ඕනේ. සෝ කොටසක් ඉන්නවා. උදේ යූපුව කන්නත් බැහැ. විලුන් වෙලා නැහැ. පණහන් යනවා අවසට. පින්ද පාත යන්න. මතක තියාගන්න. ඔබ ආහාර නැති වුණොත් හිඟා කන්න වෙනවා. හොඳට මතක තියාගන්න. දැන් පේන්නත් අර මිඩ්ලිස් පැත්තේ ධනවත් මිනිස්සු, සැපට ජීවත් වෙච්ච මිනිස්සු. සමහර කොටසක් බියෙන් ජීවත් වෙනවා. සමහර කොටසක් දරුවෝ හැම පිඟන් අරගෙන හිඟා කනවා. මිනිස්සුත් හිඟා කනවා. ලස්සනට ජීවත් වෙච්ච මිනිස්සු. ඕනම දෙයක් වෙන්න පුළුවන්. එහෙම හිතාගෙන නිහතමානී ජීවිතයක් ගෙවන්න උත්සාහවන්ත වෙනවා. ඒක නිහතමානී ජීවිතය පටන් ගන්නෙ කොහෙන්ද? ගෙදරින්. ගෙදරින් පටන් ගන්න. එහෙම හිතන කෙනෙකුට මොනවා කරන්නද? ගෑණි තමාගේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් මොනවා කරන්නද? ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය කියලා තමන්ගේ කටයුතු තමන් හැකි පමණ කරගන්නවා. ඒ තමන් පර්ෆෙක්ට් නිසාද? එහෙමත් නෙමෙයි. තමා බලාපොරොත්තු වෙන විදියට ලෝකය පවත්ව ගන්න බැරි නිසා. ලෝකය කියන්නේ කිව්වේ තමන්ගේ ගෑණිව පවත්ව ගන්න බැරි වෙනවා. මොනවා කරන්නද? ගෑණිට මිනිහව පවත්ව ගන්න බැරි වෙනවා. මේ කිසිම තැනකදී ඔබට සතුට ගෙන දෙන සංඥාවක් නිවනට අරයි යන්න බැහැ. ඒ මොකද ඒ හැම තැනම ගැටීමක් තියෙනවා. සිත විස්තර කරනකොට පටිගිය කියලාමයි දාන්නේ. පටිග සිත් කියලා විස්තර වෙන්නේ ඒ වෙලාවට තියෙන්නේ අපිට නිකන් අපිට කැමති පරිදි ලෝකය පවත්ව ගන්න බැරි බුරුස් යන ගතියක් තමයි තියෙන්නේ. ඒක දාගන්න පටිච්ච සම්පදාය උඩට. නිර්වාණයට අරන් යන්නේ අවබෝධ වෙච්ච සංඥා. මොනවද සංඥා කියන්නේ? සතුටේ සංඥා. මේ හැම තැනකදීම ඔබ කිසියම් වූ අවබෝධයක් ලබලා සතුටකින් සංඥාවක් අරගෙන යන්න ඕනේ. ඒ සංඥාව නිර්වාණය නැමැති නිත්‍ය ලෝකය තුල නිත්‍යයි. ඒක ඔබටම නිත්‍යයි. ඒක ලැබෙන්නේ මරුණට පස්සෙද නැහැ. මේ මොහොතේ නිර්වාණේ සතුටේ සංඥාව ස්පර්ශ කරන්නේ. අධෛර්යමත් මිනිහෙක් ගොඩ නගනවා, අධෛර්යමත් ගෑණියෙක් ගොඩ නගනවා නෙමෙයි. මේ ලෝකේ ස්වභාවය තේරුම් ගන්නවා. මේ බාහිර ලෝකේ ස්වභාවය තේරුම් ගන්නවා. මොකද තමාට කැමති පරිදි, තමාට අවශ්‍ය පරිදි, තමා බලාපොරොත්තු වෙන පරිදි පවත්ව ගන්න බැරි බව.
තමාට කැමති පරිදි සමහර වෙලාවට පවත්ව ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. සමහර වෙලාවට එහෙම පුළුවන් වුණ පමණින්ම දිගින් දිගටම තමාට කැමති පරිදි පවත්ව ගන්න පුළුවන් කියලා මුලා වෙන්න එපා. ගෑනි දවස් අපි කියන වැඩට යන දවස් 4කම එනකොටම මහන්සියලා වතුර වීදුරුව ගේන්න පුළුවන්. 5වෙනි දවසේ ගේන්න නැති වෙන්න පුළුවන්. 4ක් ගෙනාව පලියට වතුර වීදුව සිකුරාදා දවසේ ගෙනාවේ නැත්තම් උදේට පම්මේ කිව්ව බර ටික තේරුම් ගන්න. තේරුම් ගන්න. හැමදේම හොඳට සැලකුවත් සලකන්න බැරි වෙන දවසක් එන්න පුළුවන්. ඒක ලෝක යථාර්ථය. ඒක මෙතන ඉඳලම මේ බණ ටික අහගත්තාම මුළු ජීවිතේටම ඔබට එකතු කරගන්න පුළුවන්. දෙවරක් කිව්වත් තුන්වරක් කිව්වත් හැමදේම මතක් කළත් තමාට කැමති පරිදි ගෑනු වූ පිරිමි කෙනාට මේ ලෝකේ පවත්වන්න බෑ. ඒකයි අපි අනිත්‍ය කියන්නේ. කෙනා කෙනාගේ පර්සෙප්ෂන් එක කෙනා කෙනාගේ අවිද්‍යාව යෙදෙන සැකසෙන මොහොත අනිත්‍යයි. ඒකයි වෙන්නේ. එයා දවස් 4ක් වතුර වීදුරුවක් ගෙනාවා. 5වෙනි දවසේ ගේන්නේ නැත්තේ අනිත්‍ය නිසා. විකටම ඒ ක්‍රියාව පවත්වන්න බැරි බව ඔබ දැනගන්න. ඒක වෙන්නේ නැහැ කවදාවත්. කවමදාක්වත් ඔබට එක නිත්‍ය කරගන්න බෑ දවස් පහේම වතුර විදුරු හම්බෙයි කියලා. හැබැයි ඔබට එකක් නිත්‍ය කරගන්න පුළුවන්. ඒ මොකද්ද මේ? මේ ටික තීරුම් අරගෙන සිටේ සතුට නිත්‍ය කරගන්න. ගැටීම ඇති නොකරගන්න. අවබෝධයක් තුළින් සතුට නිත්‍ය කරගන්න පුළුවන්. එතකොට ඔබ කනස්සල්ලටපත් වෙනවද? නැහැ. මේ දහම තේරුම් අරගත් ගෑනු හෝ කිරිමි කෙනෙක් සෝතාපන්න වෙන්න පුළුවන්. මොකද අර මස්වැද්දයි රාජකුමාරියගේ කතාව අහලා තිනවනේ. මම දවසක කියලා දෙන්නම්. මස්වැද්දයි රාජකුමාරියගේ කතාව ඔබ නිකන් අහලා තිනවනවා. ලස්සනයි ওই කතාව. බාහලාදී රාජකුමාරිකාවක් සෝතාපන්නයි මස්වැද්දෙක් බලනවා. බඳුනෝ විවාහ වෙනවා කියලා කියන්නේ එකට ජීවත් වෙනවා අතගන්න living together. ලස්සන පොඩි පොඩි කතා අපිට හම්බ වෙලා දෙන බුද්ධ දේශනාවේ අපේ ජීවිතයට ගලපනවා. ඒවා විස්තර කරන්න මස්වැද්දගේ ස්වභාවයත් රාජකුමාරිකාව පැනලා ඇවිල්ලා මස්වැද්දත් එක්ක ජීවත් වෙන ස්වභාවයත් පින්න සතුන් මැරීම ගැනත් මම විස්තර කරන්න දිනක. සතුන් මැරීම කොයි විදියට මම නිකන් කියලා දුනොත් ලෝකයේ චූටි සත්තු ඉන්නව නේද? උන්ට වටිනාකමක් නැහැ. යන්තම් කියලා දෙන්නම්. ලෝකයේ විශාල සත්තු ඉන්නව නේද? විශාලයි කියන්නේ මොකද? විශාලයි කියන්නේ හරියන්නේ නෙමෙයි. බුද්ධියෙන් විශාල සත්තු. ආ. උන්ට වටිනාකමක් නැහැ. එතකොට සත්තු පිළිබඳ අපි හදාගෙන තියෙන්නේ වටිනාකමක් මත. චූටි සත්තුන්ට වටිනාකමක් නැහැ. වටිනාකම නැයි උන්ට? උන්ට මොකද? ওই ଟିକ තව ଟିକක් විස්තර කරන්න උන්ට බුද්ධිය නැහැ. එහෙම කිව්වොත් නම්. කියන බුද්ධිය නැති අඩුම සතෙක් ඔබේ අතින් මැරුණාට ඔබට මහා විශාල පාපයක් වෙන්නේ නැහැ. මල කෙලියයි දැන් මේ බණ ඇහුනොත් එහෙම සත්තු මරන්න බැරි වෙනවා. මේ ඒක ටිකක් පරික්ෂන් අපිට පරිසං වෙනවා. මම උදාහරණයකින් කියලා මේ ටික නවත්තන්න. මදුරුව මරන මිනිස්සු මරනවා. එතනින් නවත්. එතකොට මං කියුවේ මේ නිත්‍ය සංඥාවේ ස්වභාවය අපි ලෝකේ බලාපොරොත්තු වෙන පරිදි අපිට සතුටේ සංඥාව අරගෙන යන්න පුළුවන්. අපිට කැමති පරිදි අපිට බලාපොරොත්තු වෙන පරිදි මේ ලෝකය හසුරුව ගන්න බෑ. එහෙම ඉඳ හිට හසුරුවනාට දිගින් දිගටම එහෙම වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න බැරියෝ. එහෙම හිතුනොත් ඔබට
AI කියලා හැවුවොත් ලෝකයේ ස්වභාවය අනිත්‍යයි, නාම රූප අනිත්‍යයි. බලන්න ඒ කෙනාට දැනෙන නාම රූප අනිත්‍ය නිසා ඒක ඔබට බලපෑමක් කරනවා. ඔබට දුකේ සංඥාව එන්නේ අම්මා ජීවත් වෙන නිසා, තාත්තා ජීවත් වෙන නිසා, දරුවෝ ජීවත් වෙන නිසා. ඔබට දුකේ සංඥාවකට ඔබ බැඳිලාමයි ඉන්නේ. ඇයි ඒ අයට ලෙඩ වුණොත්, ඒ අය වයසට යනවා දැක්කොත්, ඒ අය මරණයටපත් වුණොත් ඔබට දුක ඇති වෙනවා. ඔබේ ශරීරය විතර නෙමෙයි, ඔබ බාහිර අයටත් දුක ඇති වෙන විදිහට මේ ලෝකය සකසගෙන ඉන්නවා. අනිත්‍ය සංඥාව කියලා නැවතත් මම කියන්නේ, කච්චායන මේ ලෝකේ මිනිස්සු උන්න ඔය මම ඉස්සල්ලා කිව්ව කරුණු ටික නොදන්න තාක්කල්, ඔය ටික අවබෝධ නොවෙන තාක්කල්, ඒ අය ඕනම මොහොතක අනිත්‍ය වෙලා යනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියන ස්වභාවය නොතේරෙන තාක්කල් කච්චායන ඇතැයි ඉන්නවා කියලා නිත්‍යාන්තයක් අල්ලගන්නවා. කච්චායන ඒක අල්ලගන්නේ ඒ අර මං කිව්වා ලෙඩවීම, වයසට යාම, මරණය ඕන වෙලාවක නොතේරෙන කියන. කච්චායන ඒක තේරුම් අරගෙන ඔබ ඒ අය සමග කොහොමද ඉන්නේ කිව්වේ භාගතුන් වහන්සේ, සතුටෙන් ඉන්න. කොයි වෙලාවෙද? මොහොතක් මොහොතක් ඔය කොටස නැත. ඔය කොටස බමුණා මකා දැමුවේය. ඌට මම ඔය පවුල තුර තියෙන සතුට කියන දේ මකලා දැම්මා. එකට භවයක් තුල සතුට විඳින විනෝද වෙන සිඳු කියන ලස්සන දැම් බලන ක්‍රමය බමුණා මැකුවේය. මොකටද මැකුවේ උන් ඒක? ඒකට අපේච්ච තිබ්බේ අරූප ධානයේදී. අරූප ධානයේදී රූප ඔක්කොම අරපා එක තැනකට රූප ටික ඔක්කොම අතහැරලා එක ධානයකට පත්වයන්, ඒ කියන්නේ රූප නැති තැනකට. අර අර සතුටවල් වලට අර්ථයක් දුන්නේ නැහැ. සින්දු කියලා නටන, පවුල තුන සතුටෙන් ජීවත් වෙන, ලස්සන තැන් බලන ලබන සතුට, ඒ ඔක්කොම සතුට සතුටක්. ඒ තුල තණ්හාව නැති වුණොත් සතුටේ සංඥාව ඉතුරු වෙනවා. කොහෙන්ද ඉතුරු වෙන්නේ? පටිසම්පාදයේ උඩට දාලා සතුටේ සංඥාව ඉතුරු කරගෙන ඒක අරගෙන නිර්වාණයට යනවා. නිත්‍ය සංඥාව, නිත්‍ය සංඥාව. කවුරුත් මේ දහම පිළිගන්නේ නැහැ. ඇයි? අරක ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂ නැහැ. ඇත්තටම සමහර අය විතරයි ওই ධ්‍යානයක් වඩලා අරූප ධ්‍යානයට යන්නේ. මේ බුදියකන ඉන්නකොට හනීපයක් දැනෙනවා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, ඔය දෙන්නේ භාවනාවට ගියාම එන ගැව්ව භාවනාව. භාවනාව කියන්නේ හිත ගහපු ක්‍රමයක්. ඒ ක්‍රමය නොදන්න කමින් මේ ටික දැනගෙන ගියේ නෑ මිනිස්සු. මේ ටික දැනගත්තේ නෑ. මේ ටිකට එකඟ වුණේ නෑ. මොකද එකඟ වුණේ නෑ. අදිකුර ලෝකේ, ලෞකික ලෝකයේ තුල සතුටේ සංඥාවක් තියනවා. ඒ සතුට තමයි පටිච්ච සමුප්පාදයට දාලා අවිද්‍යාව, තණ්හාව නිරෝධ කරලා, මොන කියන්නේ විදර්ශනාව, මේ මොහොතේම නිර්වාණය තුල ස්පර්ශ කරනවා. කවුද ස්පර්ශ කරන්නේ කියලා ඇහුවොත් ප්‍රශ්නය වැරදි. කවුද ස්පර්ශ කරන්නේ කියන ප්‍රශ්නයට පහර දීලා තියෙන්නේ සක්කාය දෘෂ්ටිය කඩන තැන. කවුද ස්පර්ශ කරන්නේ කියන පුද්ගල සංඥාව පහර දීලා තියෙන්නේ සෝතාපන්න වෙනකොට. හැබැයි තියෙන විවාහරේ කියනවා අජිත්මත් කන්න, අජිත් එන්න විවාහරේ. ඌ දන්නවා අජිත් කියන එකෙක් මොකද වෙන්නේ. ඌ මැරිලා, ඌව මැරුවා. කොහෙද මැරුවේ? පටිච්ච සමුප්පාදයක් උඩට දාලා. ඌව මැරුවේ පටිච්ච සමුප්පාදයක් උඩට දාලා, හේතුඵල ධර්මයක් උඩට දාලා, ඇතයි නැතයි කියන අන්ත තේරුම් අරගෙන. ඌව මැරුවා එකපාරක්. අපි කෝ එයාට සෝතාපන්නයි කියලා. හරි ගැටලුවක් කියලා මේ ශරීරේ පවතින.
මේ පාපතිය තියෙනවා. මේ තියෙන දේම අනිත්‍යයි කියලා දකින්න අනිත් පැත්තට. එතකොට අජිත් ඉන්නවා කියනවා. කෝ අජිත්? අජිතුත් ක්‍රියාවලිය. අජිත්ගෙන් අල්ලන සියලුම දැකීම් අජිත්ව පේන සෑම දෙයක්ම ක්‍රියාවලිය. මොකයි කච්චායනට කරපු දේශනාව? ඇත්තටම සැකසෙන දහම. ඇත්තටම අවිද්‍යාව සමුදය, තණ්හාව සමුදය වෙන නොදන්නකමකින් ඇතැයි කියන අජිත්ව අල්ලන තැන ක්‍රියාවලියක්. ඒක නොදන්නකම. සතුට කියන්නේ මොකක්ද? ක්‍රියාවලිය. මොහොතක් මොහොතක් පාසා ඇතිවන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තුල සතුටක් තියෙනවද? තියෙනවා. සතුටක් තියෙනවා ක්‍රියාවලියක් ඇතුළේ. ඒ සතුටක් තියෙනවා කිව්වේ කච්චායන දේශනාවේ ඇතයි සතුටක් ඇතයි කච්චායන. හැබැයි සතුටක් ඇතයි කියලා ඔබ ඇල්ලුවේ තණ්හාවෙන් අවිද්‍යාවෙන්. හැබැයි ඒක ඇත්ත. එහෙම දෙයක් තියෙනවා කච්චායන. තිබුණාට කච්චායන මොකද්ද ඒක? ඒ සතුට හොඳයි. ඒ සංඥාව ඔබ ගන්න. ඔබට ඒ තුන දුක නෑ. තිබුණට ඒක අනිත්‍යයි. කච්චායන ඒක ඔන්න විදර්ශන. කච්චනායි සතුටක් තියෙනවා කච්චායන. ඔබට දුකක් ඇති වෙන ඔබට විතරක් තියෙන කච්චායන අවිද්‍යාව සහ තණ්හාව කේන්ද්‍ර කරගත් තමාට කැමති පරිදි නොපවත්වන තමාට කැමති පරිදි හදාගත්ත තම තමාම හදාගත්ත තණ්හාව බලාපොරොත්තු නොවන ආකාරයට අහම කච්චායන අවිද්‍යාව තණ්හාවට ප්‍රතිවිරුද්ධ ස්වභාවය ගැටීම තියෙන නිසා ඔබ දුක කියලා අල්ල ගන්නවා. අන්න තවාන්තයක්. පටික සිත කියලා කියන්නේ ඕකයි. කච්චායන අපි ස්වභාවයෙන්ම දුක්කට මොකද කරන්නේ? පළවා හරිනවා. කච්චායන ඔබ කහබිලිය දා ගන්නවද ඇඟේ? දුකේ කහබිලිය? දුක කහබිලියට උපමා කරොත් කහබිලිය ඇඟේ දා ගන්නවද? සතුටට මසාජ් එකට යනවද? මසාජ් එකට යනවා සතුටට. සතුටට ස්නානය කරනවා හොඳට. උණු වතුර නානවා සතුටුයිනි. කොයි දේද තෝරගන්නේ? ආ? ලස්සන තැන් බලන්න යනවා. භාවයක් එකතු කරලා ලස්සනට සින්දු කියනවා. කච්චායන ආයේ භවයේ ඉන්න එකට සින්දු කියපු කට්ටිය කවදාකවත් ඔබට ගන්න බෑ. ඒ අනිත්‍යයි ඒ ශරීරෙට. තේරුම් ගන්න මං කියන කතාව. මොහොතක් මොහොතක් පාසා කච්චායන ඒක අනිත්‍යයි. නැවත ගන්න ගියාට ඒක ඒ විදියටම ගන්න බෑ. හැබැයි සංඥාව ඔබ කහඹිලිය වගේ ඇඟට දාගන්න යනවද? කහඹිලිය වගේ නෑ. අහඹිලියාව දුකෙන්. ඒ අහඹිලියා ගේන්න එපා. අරක තියාගන්නවා අපි කැමතිද? කැමති. කච්චායන සතුටට කැමති. ඒ සතුටේ සංඥාවල නිවරට යන්නේ. ඒ තුල තිබෙන්නේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගත්ත තණ්හාව නිරෝධ කරපු අවිද්‍යාව නිරෝධ කරපු දැක්මක්. ඒකට කිව්වා නිර්වාණේ සදා පවතින අධිසංඥාව. නිර්වාණේ සදා පවතින අධිසංඥාව. දැන් ওই සංඥාව විස්තර කරන්න කවුද එතන හිටියේ? ඒ විනෝද වෙනකොට මගේ යාළුව හිටියා. ඒ විනෝද වෙන සංඥාව තුන. එහෙම නොදන්නවා. දන්නවා. හැබැයි යාළුව කියන්නේ කවුද? ආන්න අනිත්‍යව කියලා කිය ශරීර කොටස් ටික. සින්දු කිව්වේ ගිටාර් ගැව්වේ මගේ යාළුවා. මතකද? මතකයි. රතුන් වහන්සේට අමතකද? අමතක නෑ මාත්‍යෝ ඉන්ද්‍රිය ධර්ම කිව්වේ ඕකයි. ඔබ දකින්නේ ඇහෙන්නේ මේ ප්‍රඥාවන්ත අය දකින්නේ චක්කු ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඇහෙන්නේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇහෙන්නේ. ඔබට හිතෙනවා ඇහෙන් පේනවා කියලා. ඔබ කවදාකවත් ඇහෙන් දකින්නේ නැති හිතියා. ඇහෙන් දකින්නේ නෑ ඔබ. මේ යථාර්ථය ඔබට තේරුම් කරවන්න බෑ. අපි ඒකට කිව්වා චක්කු ඉන්ද්‍රිය කියලා. චක්කුව ඉන්ද්‍රිය වෙලා නිර්වාණේ නිත්‍ය සංඥාව හා බැඳී යනවා. ඒක ඉන්ද්‍රිය වුණෙත් හේතුඵල ධර්මකින් දැකලා ප්‍රඥාවකින් දැකලා. මොකද්ද? සැකසෙන දෙයකින් තමයි මම මේක ෆිල්ටර් කරලා ගත්තේ. මොකද්ද? චක්කු ඉන්ද්‍රිය.
සැකසෙන දහමකින් ෆිල්ට කරලා චක්කු ඉන්ද්‍රියෙන් දැකපු දිස්නිලන්තය තියාගෙන ඉන්නවා. නිර්වාණේ නිවනේ මැරිලා ගියත් දැන් විසිකරන්න ඔක්කොම බමුණගේ පොත් ටිකයි ඔක්කොම හිතන්න මං කිව්ව දේ ඔබට ප්‍රඥාව ඔබ ළඟම තියෙනවා අවිධි කර ගන්න පුළුවන්. කහඹිලියා ටික තේරුම් වලින් මොකද වෙන්නේ? නිරායාසයෙන්ම අපි කහඹිලියා නැමැති දුක ඇගේ දා ගන්නවද? නෑ. දුකට දා ගන්න නිසා තමයි අපි දුක අපේ කර ගන්න නිසා තමයි අඬන්නේ. අඬන්නේ ඇයි? තණ්හාව නිසා. පසුතැවෙන්නේ ඇයි? තමාට කැමති පරිදි ලෝකය පවත්වන්න ඕන කියන තණ්හාව නිසා. හොඳට හිතන්න මං කියන කතාව. ස්ට්‍රෙස් එක ඇයි බල කියනවා. බලන්න සිත කොහෙද දුවන්නේ කියලා. තණ්හාව නිසා. ස්ට්‍රෙස් එකත් තණ්හාව නිසා. ස්ට්‍රෙස් එකත් සක්කාය දෘෂ්ටිය නිසා. ප්‍රපංචත් අනුව්‍යංජනත් සියලු වැරදි නිමිති ඔක්කොම තණ්හාව නිසා. නැත්තම් සක්කාය දෘෂ්ටි නිසා. මේ බණ අරගෙන ජීවිතයට ගලපන. ලස්සන කතාවක් තියෙනවා මුළු ලෝකයේම ගිනිගන්නකොට රෝමියෝ වීණා වාදනය කරනවා. මම දන්නේ හරියට ඒක කියන්න. ඒ වගේ දෙයක් නේද? මුළු ලෝකයේම ගිනිගන්නවා ඒ යකා වීණා වාදනය කරනවා. ඒ වගේම දෙයක් වෙන්නේ. මොකද ඌ දන්නවා අනිත්‍ය සංඥාවෙන් ලෝකයේම ගිනිගන්නවා. මං ඒ වෙලාවේ මොනවද කරන්නේ? මට කැමති පරිදි නිවන්න පුළුවන්ද ලෝකයේ? බැහැ. වීණා වාදනය කරනවා. තේරෙනවද? ආපු විවාහයේ ආපු කතා කොච්චර අර්ථවත්ද? වැදගත්කම මොකක්ද? ජීවිතේ වැදගත්කම මොකක්ද? ජීවිතේ ඉතාමත්ම වැදගත් මේ මොහොතක් පාසා සතුටින් ඉන්න. මේ අද ඊයේ නෙමෙයි මම මේ කතාව කියන්නේ. මම අවුරුදු ගානකට ඉස්සෙල්ලත් මේක කියලා තියෙනවා. මොකද හැකි පමණ සතුටින් ඉන්න සිතක තියෙන සංඥාව, විඥානයේ තියෙන සංඥාව තමයි ඔබ නිවනට ගෙනියන්නේ. ඒ තුල සුද්ධ කරලා තියෙන්නේ අවිද්‍යා තණ්හා විතරයි. ඒ තුල සුද්ධ කරලා අවබෝධයක් ලබලා තියෙන්නේ කච්චායනට දේශනා කරපු පටිච්ච සමුප්පාද. අපි බයිමු දැන් නිවන ඇතුළට. නිවන නිත්‍යද? නිත්‍යයි. මැරිලාද ලබන්නේ? නැහැ. නිර්වාණය පවතින දෙයක්ද? සදාකල් පවතින දෙයක්. වෙනස් වෙන දෙයක්ද? නැහැ. ඇයි වෙනස් නොවෙන්නේ? ඇයි? නිත්‍ය වූ අතිසඥානි. ඇත්තටම තව විදිහකට කිව්වොත් ප්‍රඥාවේ සංඥා ටික නිසා යම්කිසි ඉන්ද්‍රිය ධර්ම නිසා ඇස කන ඒවෙන් ලැබපු එකට කැටි වෙලා ආපු පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්ත පච්චායනට දේශනා කරපු සූත්‍රයේ දේශනා තේරුම් ගත්ත අදි සංඥාවක් නිසා නිර්වාණය නිත්‍ය වෙන්නේ. කාටද නිත්‍ය වෙන්නේ? ඒක නම මැරිලාද නැවතත් කියලා නෑ. මේ විඥානේ අනිත් පැත්ත ඌවට හොයන්න යන්න එපා. තේරුම් ගන්න, ජීවිතය පිළිබඳ තේරුම් ගන්න. මොකද්ද ජීවිතේ එන්න පුළුවන් දෙකක් තියෙන්නේ? සතුට. ඒක කහපිරිය වැටෙනා වගේ ප්‍රතික්ෂේප කරනවද? කවුරුත් කරන්නේ නෑ. මේ කවුරුත් කරන්නේ නෑ. බුදුහාමුදුරුවත් කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ දිවට දාන්නකොට ඉත්තාපි බුදුහාමුදුරු වළඳනවා. හේතුවක් නෑ වළඳන්න. තල්සෝකිනි බුදුහාමුදුරුවන්ගේ දිවට දාන්න. බුදුහාමුදුරුවෝ කියයිද
කිරියපා දිත්තාබින් දෙන්න කියලා. ඇයි එහෙම නොකියන්නේ? තල්සූ කිරිවල රස සංඥාවට තණ්හාවෙන් බැඳිලාද රස සංඥාව හොඳට තේරුම් අරගෙන සතු කුවිදිවට රසයි කියලා. දිව නිත්‍ය කරගෙන දිවේද තිබ්බේක නෑ. මේ දහම තේරුම් ගන්න උන්වහන්සේ මේ දහම ලෝකෙට දේශනා කරනවා අපිට තේරුම් ගන්න. දිවේ ඇති මොකුණක් නෑ, දිවත් අනිත්‍යයි. අර කියන තල්සූකේ ටිකක් අනිත්‍යයි. හැබැයි රසයි. ඒකනේ නැවත ඉන්නන්නේ ආ මාත්‍ය නෝන තීරණ තව තල්සූකේ ටිකක් දීලා. තණ්හාවෙන්ද? නෑ. රස නිසා. තා බින්දි අධිවට තිබ්බත් බුදුහාමුදුරුවන් තව ඉල්ලයිද? මේක ගැටිලද කියන්නේ නෑ තීරණ ගන්න. මේ රස නෙමෙයි, මේක මාත්‍ය තිත්තරහකින් තල්සූ කරන්නේ පාමිලියව. අපි නිරායාසයෙන් මොකයි කරන්නේ? බුදුහාමුදුරුවෝ කරන දේමයි. හැබැයි අපි කරන්නේ මොකක්ද? අවිද්‍යාව තණ්හා වියාගය. තමා කමති පරිදි බලාපොරොත්තු නොවන පරිදි ආවොත් තෝ මට මොකද තිත්තා බින්දු ඉදිවට? තෝ කිව්වේ තල්සූ කිරි කියලා. දෙවිදියා තමා කැමති පරිදි තල්සූ කිරි හම්බුනේ නෑ. තිත්තා බින් හම්බුනාම ගැටෙනවා. බුදු හාමුදුරුවෝ ඒ සංඥාව මොකද කරන්නේ? මං කිව්ව විදියට තේරුම් අරගෙන තිත්තා බින් කියන රස සංඥාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබ ජීවිතේ මොකද කරන්න ඕනේ? හැම තිස්සෙම ජීවිතේ හැම තිස්සෙම ලද සෑම ක්ෂණයක් පාසාම සතුටින් ඉන්න විදියක් හදාගන්න. මට කියලා දෙන්න බෑ. සතුටින් ඉන්න විදියක් හදාගන්න. ඒ සතුට තුළ අනිත්‍ය සංඥාව ඇත කියන අන්තයට දාලා කච්චායන මේ ලෝකයේ අවිද්‍යාව තණ්හාව තිබුණොත් ඇතැයි සතුටුයි. යොච්චේකේ යනකොට සතුටුයි. හැබැයි අවිද්‍යා තණ්හා තියාගන්න එපා. ඒකට කෝ විදර්ශනාව. ප්‍රඥාවට එනකොට ඔහොම දෙක පැදුර වගේ අවිද්‍යාව ඔහොම කියලා එක පැදුරක් ඇඳුවා අවිද්‍යා නිරෝධ කියලා තව පැදුරක් අනිත් පැත්තට ඇඳාට ඒක තීරු කරවන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඔය අවබෝධය යන්නේ ප්‍රඥාවට ක්ෂණිකව. ඉගෙන බාහිය දැක්කත් දැක්ක විතරයි කියන්නේ. බාහිය දැක්කත් දැක්ක විතරයි. බාහිය දැක්කද දැක්කා. බාහිය දකින්නකොට නිත්‍යද? නිත්‍යයි බාහිය. නැත්තම් බාහියට මාව වෙන්නේ නිත්‍යයි. හැබැයි බාහිය නිත්‍ය උනාට අනිත් පැත්තට දුර යන්න තමාට කැමති පරිදි තියාගන්න බෑ බාහිය. දිගින් දිගට පවත්වන්න බෑ. ඇයි අනිත්‍ය? බුදුහාමුදුරු දකින්නකොට සතුටක් නැද්ද? සතුටක් කියන අනිත්‍යයි. නැවතත් තියෙන පරිදිසෝපාද. කොහොමද ඔබට මේ ලස්සන දහම මට කැටි කරලා දෙන්න පුළුවන්? අනිත් අයට නම් ලස්සනයි කියලා පේන්නේ නැහැ. මං හාමුදුරුවනේ මේ නිසා. වැඩි හිතන්න එපා ඒක. මටත් හිතාගන්න බෑ. මටත් හිතාගන්න බෑ මේ විදියට මට වචන කලපන්න පුළුවන්ුනේ කොහොමද කියලා. ඒක මටත් හිතාගන්න බෑ. හැබැයි මේ දහම ප්‍රඥාවන්තයෙන් විසින් ප්‍රසාදයට පත් කරනවා. ප්‍රඥාවන්තේ යන්තම් යන්තම් ප්‍රඥාවකින් කට්ටි. ඔබට වාසිය ඔබ බණ ඇහුවේ නැත්තම් ඒ ඉස්සෙල්ල හරිම වාසිය. වඳින්න කරන්න පන්සල් ගියේ නැත්තම් දේවාල ගානේ දේවාල රස්තියාදුවක් තිබ්බේ නැත්තම් පන්සල් රස්තියාදුවක් අද කාලේ හැටියට තිබ්බේ නැත්තම් ඔබට හරිම වාසිය. මේක තේරෙනවා. ඔබ අන්‍ය ජාතිකෙක් වෙලා පල්ලි ගානේ යාඥා කරන්න ගියේ නැත්තම් දෙවියන්ගෙන් ඉල්ලන්න ගියේ නැත්තම් ඔබට මේ දහම හරි ලේසියෙන් අල්ලන්න පුළුවන්. මිනිසයන්ට දේශනා කරන්න මේ ධර්මයේ මිනිසයන්ට දේශනා කරේ මනස චුට්ටක් මනස තියෙන මිනිසයන් චුට්ටක් හිතන්න පුළුවන් මිනිසයන්ට.
අනිත්‍ය වෙනවා කියලා ඉගෙන ගන්න එපා කවද බුදුහාමුදුරේ එහෙම කිව්වෙත් නැහැ. අනිත්‍ය වෙන නිසා සතුටින් ඉන්න එපා කවද එහෙම කිව්වෙත් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරේ හැකි සෑම විටම සතුටින් ඉන්න ඕක පුතේ නැහැ. ওই ଟିକ මැකුවා. කවුද මැකුවේ? විවිධ ආකාරයෙන් මැකුවා. ඒකට හේතුව අරූප ධානය උරුපන්න. ওই බමුණු බ්‍රාහ්මණිය බ්‍රාහ්මණිය ගැන කතා කරන දේශනා පිටකේ තියෙන හොඳට ගිහිල්ලා දැන් ගින් අධ්‍යයනය කරන්නේ. මම නම් ගොඩක් පල්ලා නැහැ. මට වැඩක් නැහැ. උන්ගේ බණ. උන් හැසිරෙච්ච ආකාරය. බලන්න බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොතේ තැනක තියෙනවා. මට ඒක හරියට මතක නැහැ. මේ බමුණු කොයි වගේ වුණද කියලා. උන් ගෑනු දිහා බලන්නේ. උන් ගෑනු හොඳට මේව කරන්නේ නැහැ. උන් හිතන්නේ තණ්හාවක් කියලා ගෑනු දිහා බලනකොට. ආම්දුරු කරන්නේ මොකද බිම් බලාගෙන. ආම්දුරුළු දැජ්ජ වෙන්න ඕනේ අපි කියන කතා. සෝතාපන්න වෙලා ගියේ ගෙදර ඉන්නවා. ඌ ළමයි හදනවා. ඌ විවාහ වෙනවා. ඌ ගෑණිත් එක්ක බුදිනවා. ඒ වගේම සෝතාපන්න වෙන්න උත්සාහ කරන ආම්දුරු කෙනෙක් ඉන්නවා බිම් බලාගෙන යනවා. දැන් අර සෝතාපන්න වෙච්ච ගියට මොකද හිතෙන්නේ? ඇයි මේ ආම්දුරු සරපු නැතු යන්නේ? ඇයි මේ හාමුදුරු කණ්ඩ ඇතුලේ තියෙද්දි පන්සල වටේ බින්ද පාත යන්නේ? සෝතාපන්න ගොබිලට තේරෙන්නේ නැද්ද ගියට? හාමුදුරුව සරපු නැතු යනවා. ඇත්තටම ඔහු හිස බූ ගහගෙන ඉන්න එකත් මට ප්‍රශ්නයක්. මට ඒකත් ප්‍රශ්නයක්. දැන් හිස බූ ගෑවට නිවන් දකින්නවාද? නැවතත් බමුණා ඉන්නේ ශරීරේ. මිනිස්සු හාමුදුරුව කොණ්ඩේ වල හිටියොත් මොකද වෙන්නේ? හාමුදුරුව පිළිගන්නවද අපේ මිනිස්සු? නැහැ. කොණ්ඩේ කැපුවොත් රහත් වෙනවද? බමුණා. බලන්න ඔය හාමුදුරුවන්ගේ බාහිර ස්වරූපය බලන්න. බමුණෙක්මයි. බමුණු ක්‍රම තියෙනවා. ඔය හාමුදුරුවන් පන්සලේ කලිසමක් එහෙම ඇඳලා හිටියොත් හොඳ කිට් එකක් දාලා මොකද කියන්නේ මිනිස්සු? මට නම් ගානක් නැහැ. මට නම් කිසි ගානක් නැහැ. මොකද මන් දන්නවා ඇඳුමින් නෙමෙයි නිවන පෙන්නන්නේ කියලා. දැන් ඊ වගේ දෙයක් වෙන්න පුළුවන් එකම විදිය මොකද්ද? සමාජයේ කොටසක් අපිට වෙන් කරලා හඳුනවන්න. එහෙම වෙන්න පුළුවන්. අපිට සිවුරෙන් පෙන්නනවා මෙයා බෞද්ධ කෙනෙක්, මෙයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, ඒක වෙන්න පුළුවන්. නමුත් ඒක වුණ පමණින් තමාට කැමති පැති මේක තේරුම් අරගන්න. ආම්දුරු කල්සමක් ඇඳලා හිටියට ගැටින්න එපා. මං කියන්නේ ඒක කොණ්ඩේවාල හිටියට ගැටින්න එපා. ඒව අදාළ නැහැ. මං කිව්වේ ස්වාමීන් වහන්සේලා වැරදියට මහාන වෙලා නම් ගෑණිට කෝල් ගන්නවට වැඩිය ගෙදර ගිහින් කැඳක ඉන්න ටික දවසක් මොනවා කරන්නද? මොකද අපිත් ඉන්නවනේ ඒකේ. ගියොත් ඉන්නවා. මාර්ගය එකයි. සෝතාපන්නයි ගියා. සෝතාපන්නයි මාර්ගය හරියට දැම්මොත්, යන ක්‍රමය දැම්මොත් එහෙම හාමුදුරුවන්ටත් එකයි. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එහෙම හිටියහම ඔය පරාජිකව මුකුත් වැඩක් නෑ. අද කාලේ හැටියට හැමදෑම ගියොත් මිනිස්සු ප්‍රශ්න කරනවා. කවුරුහරි දැක්කොත් හැමදෑම හාමුදුරු භාර්යාව බලන්න එනවනේ. හරි නෑ ඒ වැඩි. ඒකාර විනය ක්‍රමයට සහ හොඳ ස්වාමින් වහන්සේලාට හොඳ විනයක් තුල ඉන්න ගෑණිව බලන්නම යන්නේ නැහැ. කියන්නේ බමුණු ක්‍රමෙ නෙමෙයි ඉඳලා හිටලා කෝල් එකක් ගහනවා. අර විනය තුල, ඒ ප්‍රතිපදාව තුල ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඔබට නිවන් දකින්න දීසි. කෙනෙක් ගෑණිත් එක්ක ඉන්නකොට නිවන් දකින්න අපහසුයි. මිනිහත් එක්ක ඉන්නකොට නිවන් දකින්න අපහසුයි. නිවන් දකින්න අපහසුයි. සෝතාපන්න වෙන්න අපහසු නෑ කිසි කෙනෙකුට. ඒකයි මං කිව්වේ මහාන වෙන්න යන්න එපා සෝතාපන්න නොවි කියලා. සෝතාපන්න වුණාම මේක තේරුම් යනවා. ඒ අයට ගිහිල්ලා මහාන වෙන්න, සෝතාපන්න වෙන්න ඉස්සලා මහාන වෙන්න එපා. දැන් ඔබ බැරි නම් ගෙදර යන්න. ගිහිල්ලා නැවත මුලින් ඉඳලා පටන් ගන්න. සෝතාපන්න වුණාම පස්සේ නැවතත් සිවුරක් දාගන්න. ඔබ මහාන වීම තුළ ඔබ මේ ලස්සන ලෝකේ සතුටේ සංඥා මිස් කරගන්නවා. යාළුවොත් එක්ක එකට ඉන්න එක, යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන එක, ලස්සන තැන් බලන එක, ලස්සන තැන් නම් දැනුත් බලන්න පුළුවන්. නමුත් අර අතීතයේ හිටිය යාළුවෝ, ඔබගේ මිත්‍රයෝ, දෙමව්පියෝ ඔබට අතහැරිනවා. ඔබේ අවස්ථාවෙන් සතුටේ සංඥා ඔබට නැහැ. පොඩි කාලේනේ මහාන වෙලා තියෙන්නේ. ගෙදර යවන්න අනේ අහිංසක දරුවෝ දැරිවියෝ ගෙදර යවන්න අනේ.
ඒගොල්ලොන්ට මේ සතුටේ සංඥා අරගෙන යන්න පුළුවන් නිවනට. සතුටේ සංඥා. ඒ ඔක්කොම නැති වෙලා බමුණෙක් ලෙස වහන කරනවා. පව් නේද? ඔබට හිතෙන්නේ නැද්ද ඒක පව් කියලා? මාර පවක් මේ වලට උඩගිනි දෙන එක. ඇයි ඒයට ලෝකයේ සතුටේ සංඥා මිස් වෙලා? අපේ ශාස්ත්‍රඥ වහන්සේ, භාගතුන් වහන්සේ, ගෞතම යන මේ ශාස්ත්‍රඥ වහන්සේ ඔය සංඥා ටික අරන් ගියා. කෙලි වයසේ සෙල්ලම් කරන විවාහ වෙලා ළමයිත් අදලා සතුටෙන් ජීවත් වෙලා සතුටු දේවල් නරඹලා කරන්න පුළුවන් කෙලි ඔක්කොම කරලා ගියා. ඔක්කොම සතුටේ සංඥා ටික අරගෙන ගියේ කොහේද? බුද්ධත්වයට. ඔය මේ වචන ටික කියන්න බෑ බමුණට. බමුණු ක්‍රමේ නෙමෙයි ඒක. සතුට. බුදු දේශනාව තියෙන සතුටට. බුද්ධ දේශනාව තුල තියෙන මොහොතක් මොහොතක් පාසල සතුට තුල ඉන්න මහාන වෙන්න එපා. සෝතාපන්න වෙන්න. ඔබට මේ ධර්ම තේරෙයි. ඔබට තේරෙයි සෝතාපන්න වුණාම ඔබට බැඳීම් පිළිබඳ වඩාත් අවබෝධ වෙයි. වඩාත් අවබෝධ වෙයි. මම දෙන්නේ සෝතාපන්න වෙන්න ඉස්සල්ලා. මහාන වෙන්න එපා. මේ මහානකමට විරුද්ධ නිසා නෙමෙයි. මේ මහානකම හොඳ නැති නිසාවත් නෙමෙයි. ඔබ අර්ථවත් ලෙස නෙමෙයි මහාන වෙලා තියෙන්නේ. ඔබ ඇත්තටම දුකක් විඳලා තියෙනවා. සමාජයට බරක් වෙලා අනුන්ගේ දානේ කාලා ඉන්නේ. කනගාටුයි ඔබ ලැබපු ප්‍රතිඵලයකුත් නැහැ. අවුරුදු 20 30 40 ආඳුරු ඉන්න මහානායක වයසට ගිහින් අනේ මුකුත්ම නෑ අරගෙන යන්න. සතුටවත් නෑ අරගෙන යන්න මැරෙනකොට මැරෙන්නත් ඇවිල්ලා. ඊට වැඩිය හොඳයි ගෙවල් වල ඉන්න ආච්චිලා සීයලා. අනේ මන් දුවයි පුතත් එක්ක ට්‍රිප් ගියා ඒ දවස්වල. මං කනස්සල්ලටපත් වෙන්නේ. අපි ලස්සන තැන් බැලුවනි පුතේ මුණුපුරේ. මේ මොනවද කියවන්නේ? ආම්දුරුන්ට ඕවා තියෙනවද? පොඩි කාලේ මහාන වෙලා දුකෙන්ම ඉඳලා බමුණු ක්‍රමය. අර ගෙදර ඉන්න ආචීසියට කිට්ටු වෙන්න මුණුපුරාලා. පුතා දන්නවද අපි ගියා ඇල්ෆ් කඳු බලන්න. ලස්සනයි මුණුපුරාට කියන්නේ. අපි බයිසිකල් වලින් ගියා. උදාහරණ ඕන තරම් දෙනවා. නෑ ආච්චිට ආයන්න ඕනේ නෑ පුතේ මට ආයන්න ඕනේ. අපි බැලුවනේ ආයන්නෝනේ මං ආච්චිට තරුණ වෙන්න එකක් හදලා දෙන්න දාය. ගිල්ල බලන්න. එක වගේ නේ පුතේ. ඒ වගේ නේ. අපි දැක්ක දේම නේ දකි. What? අපි දැක්ක දේම නේ පුතේ දුවේ දකින්නේ. ඕන්නේ නැහැ මට තරුණ ශරීරයක් ආයන්න. ඊතරට එහෙම සැකසී හැබැයි. හැබැයි වෙන දේවල් තාචිසියට එක සැකසෙන්නේ. එයි. ආච්චි මං තරුණ කරලා දෙන්නම් සීයව හම්බ වෙන්නේ. ආ හොඳයි පුතේ. සීයා මට නැවත නැවත ලැබෙන්නේ. අනිත් නිසාද? සක්කාය දෘෂ්ටි නිසා. දැන් කොයි සංඥාවද අරගෙන යන්නේ ඉතුරු වෙන්නේ හාමුදුරුවන්ට නැති. අර ඇල්ෆ් කඳු බලපු ලස්සන සංඥා. ඒ ටික ආච්චි සීයට තියෙනවා. ඒ ටිකේ අනිත්‍ය ස්වභාවය එක්තරා විදියකට ආච්චිට සීයට තීරිලා තියෙනවා. කොච්චර කරත් හාමුදුරුවන්ට ඔය සංඥාවක් තියෙනවද? නෑ ඌව පොඩි කාලෙම කෙනලා පන්සලට අතහැරලා. ඌ ජීවිතේ ලද ජීවිතේ සතුට විඳවලන්නේ පව් අහිංසක මිනිස්සු. දරුවෝ පොඩි කාලේ මහාන වෙලා බන්නම පොවලා. පොතම පොවලා. මහානායකන්ට වන්දවලා. ගියෝ ධන්ම පටවලා. දියෝ කවලා දන් දීලා. සතුටේ සංඥා මොකුත් නැහැ. ලද ජීවිතේ සතුටේ සංඥා නැහැ. යන්න බුද්ධ චරිතයට. බෝසත් චරිතයට යන්න. බුදු වෙන්නේ කවද්ද? මං හිතන්නේ අවුරුදු 30 ගානින්ද කොහෙද? ඒ අවුරුදු 30 ගානක් මොකද කරේ? බුද්ධ චරිතය ලස්සනට තියනවා. බමුණාගේ චරිතයෙන් ඒක රිප්ලේස් කළා හාමුදුරුගේ මහාන වෙලා. සතුටේ අවස්ථාවල් මග හැරගින්න මට බැන්නට වැඩක් නෑ ඔබ. මම මුලදීම කිව්වේ මම මේ සමාජයට අභියෝගයක් කරනවා. ප්‍රඥාවන්ත ඇති අය මේක තේරුම් ගන්න. සම්මතයට කොටු වෙච්ච අය මට පරිග්‍රහ කර කර මට බැන බැන නැවත සසරට වැටෙනවා. ගිහි පැවිදි දෙගොල්ලොන්ටම වෙනවා මේක. තේරුවන් සරණයි.